ආයුබෝවන්. අද අපි හීලය තුළින් කතා කරන්නේ ඔබේ මොලේ සෞඛ්‍ය හා වැඩි දියුණුවට අවශ්‍ය වන ආහාර ගැන. මානසික සෞඛ්‍ය යහපත් විදිහට පවත්වා ගැනීම තුළින් අනාගතයේ අපේ ශරීරයේ ඇතිවෙන්න පුළුවන් ස්නායු ආබාධ වලින් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්. ඒ සඳහා අපි ආහාරයට ගන්න ඕන පෝෂ්‍යදායක ආහාර වර්ග තියෙනවා. බිත්තර බී විටමින් සහ කොලින් යන පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් යුක්තයි. බිත්තර ආහාරයට ගැනීමෙන් මානසික අවපීඩනය අවම වෙනවා වගේම අපේ මතක ශක්තියත් වැඩි වෙනවා. සැමන් සහ සාඩින් වගේ මාළු වල ඔමේගා 3 මේද අම්ල විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. එය මොලේ ස්නායු සෛල වර්ධනයට හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපට ඇතිවන මානසික ගැටලු වගේම මානසික පීඩාවන් අඩු කරගන්නත් ඔමේගා 3 වැදගත් වෙනවා. ඒ වගේම දොඩම්, පේර, තක්කලි වගේ පළතුරු වල සී විටමින් බහුලව අඩංගු වෙනවා. මේ පළතුරු ආහාරයට ගැනීමෙන් අපේ මොලේ සෛලවලට සිදුවෙන්න පුළුවන් හානි අවම කරගන්න පුළුවන්. තේ සහ කෝපි පානය කිරීමත් මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට වැදගත් වෙනවා. මේ පානවල කැෆේන් අඩංගු වෙනවා. ඒ කැෆේන් අපේ මොලේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. හරිත තේවල අඩංගු වන අමයිනෝ අම්ලය නිසා මොලේ ස්නායු සම්ප්‍රේෂක ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ගෝවා, කරපිංචා, නිවිති වගේ කොළ වර්ගවල විටමින් K, ලුටීන් වගේ පෝෂක පදාර්ථ අඩංගු වෙනවා කියලා ඕගොල්ලෝ දන්නවාද? විටමින් K මොලේ සෛල තුල මේදේ සෑදීමට උපකාරී වෙනවා වගේම අපේ මතක ශක්තිය වැඩි කිරීමටත් වැදගත් වෙනවා. කහ ආහාරයට ගැනීමද අපේ මානසික සෞඛ්‍යයට වැදගත් වෙනවා. ඒ තුලින් අපේ මොලේ රුධිරය ගමන් කිරීම පහසු කරනවා. ඒ වගේම මොලේ සෛල වර්ධනයටත් මතක ශක්තිය වැඩි කිරීමටත් වැදගත් වෙනවා. මේ වගේ ආහාර ගැනීමෙන් අපට පුළුවන් අපේ මොලේ සෞඛ්‍ය නිසියාකාරව පවත්වා ගන්නට. මේ වගේ සෞඛ්‍ය උපදෙස් රැගෙන හීල තුලින් හමු වෙනතුරු ඔබට සුවදිවියක්. ආයුබෝවන්.